හැලෝ හැමෝටම. ඉතින් අද තිෂානේ YouTube channel එකට ආපු යාළු හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද ඔයගලන් වෙනුවෙන් ගෙනල්ලා තියෙනවා ගොඩ දිනෙට මිස් වෙලා තියෙන වෙනස්ම ස්ටෝරි ලයින් එකකින් ඉස්සරහට කන්ටිනියු වෙන වෙනස්ම හොරා මූවී එකක ෆුල් සිංහල රිවිව් එකක්. ඉතින් මේ මූවී එකේ නම තමයි The Wife කියන්නේ. මේක 2021 අවුරුද්දේ රිලීස් වුණ හින්දි හොරා මූවී එකක්. ඇත්තටම මේ මූවී එක කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම බලන්න පුළුවන් මූවී එකක්. ඒ නිසා ඔයාටත් කියන්න තියෙන්නේ වීඩියෝ එක ස්කිප් නොකර වීඩියෝ එකේ අවසානය වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඒ වගේම අපේ channel එකට අලුත් මේ වගේ videos බලන්න කැමති යාළුවෙක් නම් පොඩ්ඩක් අපේ channel එක subscribe කරලා දැන් video එක like එකකුත් දාලා එකතු වෙන්න. එහෙනම් ඉතින් තවත් කතා නොකර අපි කෙලින්ම යමු අපේ අද video එකට. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. ඔන්න ඉතින් අද අපේ මූවී එක පටන් ගද්දිම පෙන්නනවා කවුරු හරි අසනීප වෙලා වගේ ඉන්න කෙනෙක්ට තව කවුරු හරි කෙනෙක් කොට්ටයක් තද කරලා හුස්ම හිර කරලා යව මරලා දානවා. ඒතේ කවුද කියලා නම් අපිට පැහැදිලිව පෙන්නන්නේ නැහැ. ඔන්න ඔතනින් තමයි මේ මූවී එක හරියටම ස්ටාර්ට් වෙන්නේ. දැන් අපිට පෙන්නනවා වික්‍රම් කියලා මිනිහේ කිරෙන් නිදාස් වෙලා පොඩි ගමනක් යන ගමන් ඉද්දී එයා යන වාහනේ කැඩෙනවා. එතනදී තියෙන ඩ්‍රයිව් එක හදන්න යන අතර වික්‍රම් එකපාරට බයිසිකලයක් පදින් යන ළමෙක්ව හැප්පෙනවා වගේ දැකලා එතනට ගියාම යා බයිසිකල් එක විතරයි දකින්නේ. හැබැයි ටිකකින් යාව වෙනම තැනකට ගිහින් එයාට මොකක් හරි අනතුරක් වෙන්නයි යන්නේ කියලා වගේ අපිට පෙන්නලා ඒ සීන් එකේ හැමම කට් කරලා අපිට අපේ අද කතාවේ මේන්ම කැරක්ටර්ස් දෙක වෙන ආර්යවයි වරුණ්වයි පෙන්නනවා. ඇත්තටම ඉතින් මේගොල්ලන් මේ විවාහ වෙලා ටිකක් කල් ගිහින් තමයි ඒගොල්ලන්ගෙම කියලා අලුත් ගෙදරක පදිංචි ඉරෙන්නේ. මොන වුණත් මේ දෙන්න ඉතින් සතුටෙන් ආදරෙන් ඉන්න කපල් එකක්. කොහොමද දැන් මේගොල්ලන් මේගොල්ලන්ගේ රූම් එකට ඇවිත් ටිකක් නිදාසෙ ඉන්න අතර මෙතන කබඩ් එක ඇතුලේ කවුරු හරි ඉන්නවා වගේ එක හෙල්ලෙන්න ගන්නවා. එනිසා මේගොල්ලන් ටිකක් බයෙන් එක ළඟට ගිහින් ඒක ඇරියම ඒක ඇතුළෙන් එකපාරටම හිතා ගන්නවත් බැරි විදිහට කාකෙක් පියාඹගෙන යනවා. ඒත් මේගොල්ලන් ඒක ලොකුවට ගණන් ගන්නේ නැතුව මේගොල්ලන්ගේ බඩුත් ඔක්කොම මෙහෙට ගෙනල්ලා මේ දවසේ රෑ මේගොල්ලන්ගේ ගෙදර ජනේල් දොරවල් ඔක්කොම ලොක් කරලා නිදා ගන්න ගියත් මෙයලා නිදාගෙන ඉද්දි පාන්දර හරියේ කාමරේ ජනේලේ ඇරිලා මොකක් හරි අඳුරක් ගිය ඇතුළට ඇතුල් වෙනවා කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ ඊළඟ දවස් උදේ ආර්යා සුපුරුදු විදියට දවස පටන් අරගෙන ගෙදරට ගෙන ආපු බඩු ඇරේන්ජ් කරන ගමන් වරුණ ඉන්න පැත්තට යද්දී එකපාරටම කාමරේ දොර වැහුණ නිසා එයා ගොඩක් බය වෙලා යනවා. ඉතින් මේ කෑ ගහපු සද්දේ වරුණුත් නැගිටලා ඇවිත් හුළඟට දොර වැහෙන්නේ නැති කියලා ආර්යව සංසුන් කරනවා. ඒත් එක්කම ওই විදියට කාලි ඉස්සරහට ගත වෙලා යද්දී එක දවසක් ආර්යා වරුණ්ගෙන් එයා ඉස්සර හිටියේ කොහොමද කියලා අහනවා. මොකද ආර්යට වරුණ මුණ ගැහෙන්න කලින් එයා හිටියේ කොහොමද කියලා ආර්ය දන්නේ නැහැ. ඒතේ කතාව වරුණ් ෂේප් එකේ මගහැරලා දානවා. ඒ වගේම මේ වරුණ් වීඩියෝ එඩිටර් කෙනෙක් විදිහට ලොකු කැපවීමකින් එයාගේ වැඩ කරගෙන යනවා. ඒ අතරම එයාට අර අපිට කලින් අනතුරක් වෙනවා වගේ පෙන්වුවා වික්‍රම් කියන පුද්ගලයාගෙන් කෝල් එක දිගටම ආවත් එයා ඒව ආන්සර් කරන්නේ නැහැ. කොහමද තව දවසක් කාර්යය ගෙදරට වෙලා එයාගේ වැඩ කරන ගමන් ඉද්දී කවුරු හරි කෙනෙක් ගේ ඇතුලේ සක්මන් කරනවා කියලා දැකලා එයා ටික බයෙන් ගේ වටේම සෝදිසි කරනවා. ඒ අතරම ආර්යත් දැන් සැරින් සැරයට බය වෙනවා වගේම ගෙදර ඉස්සරහා දොර ඇරනවා බැහැනවා දැකලා එයා එළියට ගිහිල්ලත් කවුරු හරි ඉන්නවද කියලා චෙක් කරලා බලනවා. ඒත් කවුරුත් නැහැ. ඊළඟට අපව ගේ ඇතුළට ඇවිත් දොර වහද්දිම ආර්යගේ වරුන්ගේ කපල් ෆොටෝ එක බිම වැටිලා මේ දෙන්නව බෙදිලා යන විදිහට එක බිඳෙනවා. ඒත් මේ වෙලාවෙම ගෙදර වැඩ කරන ගෑනු කෙනත් මෙතනට ආවම ආර්යගේ තිබ බය නැති වෙලා යනවා. එයාව තමයි එයා ඡායාවක් විදිහට දැකලා ඇත්ති කියලා. ඊට පස්සේ ඉතින් එදාරේ වරුන් ගෙදර ආවට පස්සේ එදා වුණ සිද්ධි ආර්ය වරුන්ට කියලා කියන්නේ මේ ගෙදර මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඒත් වරුන් එක ලොකුවට ගණන් ගන්නේ නැහැ. අනිත් පැත්තෙන් මේ වරුන්ට හැමදෙසෙම අර වික්‍රම් කියන කෙනාගෙන් කෝල් ආවත් එයා ඒ කෝල් කොයිම වෙලේකවත් ආන්සර් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒත් එක දිගට යගෙන් කෝල්ස් ගොඩක් ආපු නිසා ආර්යට ඇහෙන්නේ නැති වෙන වරුන් එක පැත්තකට ගිහින් ඒ කෝල් එක ආන්සර් කරනවා මොකද්ද කියලා යගෙන් ප්‍රශ්න අහන්න. ඒත් එතන උන කතා බහ නම් අපිට පෙන්වන්නේ නැහැ වගේම එදාරෑ වික්‍රම්ටත් නපුරු හිණ පේන්න අරන් එයා බය වෙලා නැගිටිනවා. මොන වුණත් මේ වෙද්දිම වගේ උදේ වෙලා තිබුණ නිසා වරුණ යගේ වැඩ කරන්න රෙඩි වෙන්න කියලා වොච් එකක් දාන්න ගියාම යගේ පිටේ හූරපු පාරක් තියෙනවා. යාරත් පුදුමයි එහෙම තියෙන්නේ කොහොමද කියලා. ඒත් මේ අතරම ගෙදර වැඩ කරන ගෑනු කෙනාගේ සහෝදරී ගමනක් ගිහින් නිසා යාගේ ළමයාවත් අරගෙනම තමයි මේ වැඩ කරන ගෑනු කෙනා මෙහෙට ඇවිත් තියෙන්නේ. මොන වුණත් ආර්යත් ළමයින්ට ආස නිසා යා ගොඩක් කැමැත්තෙන් මේ ළමයාව මේ ටිකේ බලා ගන්න කැමති වෙනවා. හැබැයි වරුණ යාගේ පිටේ තියෙන පාර ආර්යට පෙන්වන්න යන්නේ නැහැ. එයා බය වෙයි කියලා. ඊළඟ වරුණ අද යාට ගොඩක් වැදගත් වැඩක් තියෙනවා කියලා ආර්යට කියලාම එයාට යන්න ඕන තැනින් එයාව ඩ්‍රොප් කරගන්නවා. යතරම ගෙදර වැඩ කරන ගමන් ඉන්න වැඩකාර ගෑනු කෙනා වරුන්ගේ ටී-ෂර්ට් එකක් අල්ලලා ඉන්නවා වගේ අපිට පෙන්නනවා. ඒ කියන්නේ යාටත් වරුන්ට කැමැත්තක් ඇති වෙලයි තියෙන්නේ. කොමාරි ඩිගගින් මෙයාට රෙදි හොදන ගමන් ඉද්දී ටීවී එක ඔන් වෙලා තියෙන සාද්දය ඇහිලා මෙයා ගිහින් බලද්දී ළමයා ටීවී එක දාගෙන ඉන්නවා දැකලා එයා ආයෙත් මෙයා නිදි කරවනවා. ඊට පස්සේ මෙයා ආයෙමත් ගෙදර වැඩ කර කර ඉන්න අතර ටේබල් එක උඩ තිබ්බ කෝප් එකත් එකපාරටම බිම වැටිලා බිඳිලා යනවා. ඒකට ඉතින් මේ වැඩකාර ගෑනු කෙනා ගොඩක් බය වුණත් එයා හිතන්නේ මේකත් මේ ළමයාගේ වැඩක් කියලා.
කොමරි ඊළඟට ආර්යා ගෙදරට බඩුත් අරගෙන එද්දී ලිෆ්ට් එක වැඩ කරන්නේ නැති නිසා එයා පඩිපෙළෙම ගෙදරට එනවා. ඊට පස්සේ එයාගෙන ආපු බඩුත් ඔක්කොම කබඩ් වලට දාලා ටේබල් එක උඩින් තියන මල් වර්ගයක් ලෑස්ති කරන අතර එකපාරට කිචන් එක පැත්තේ ටැප් කබඩ් ඇරිලා ලොකු අද්භූත දෙයක් වෙනවා. ඒකට ඉතින් ආර්යාත් හොඳටම බය වෙනවා. ඉතින් ඔය කතා වරුන්ට කිව්වොත් එයා ලොකුවට ගණන් ගන්නේ නැති නිසා ආර්ය මේ විස්තරය එයාගේ ළඟම යාළුවෙට කියලා කියන්නේ මං හිතන්නේ අපේ ගෙදරත් මොකක් හරි අද්භූත බලවේගයක් තියෙනවා කියලා එයාට දැනෙනවා කියලා. එතනදී ආර්යාගේ යාළුවෝ එයාට බය වෙන්න එපා කියලා එයාව සංසුන් කරලා එයත් මේකේ ඇත්ත නැත්ත ටිකක් බලන්න එන්නම් කියලා කියනවා. අනිත් පැත්තෙන් වරුන් දැන් මේ වැදගත් මීටින් එකක ඉන්න අතර එක දිගටම ආර්යාගෙන් එයාට කෝල් එන්න ගන්නවා. ඒත් ඇත්තටම මේ එක කෝල් එකක්වත් ආර්යා ඩයල් කරන්නේ නැතුව ඔටෝම ඩයල් වෙන ඒවා. අවසානට ඉතින් එදා වරුන්ට මේකට හොඳටම කේන්ති ගිහින් එයා ගෙදරවිල්ලා ආර්යාට බනින්න ගන්නවා. මොකද ප්‍රශ්නේ මම කොච්චර වැදගත් මීටින් එකකද හිටියේ ඔයා නිසා අද මට හැමදේම නැති වුණා කියලා. ඒත් මේ කියන්නේ මොනා ගැනද කියලාවත් දන්නේ නැති ආර්යා එයා කෝල් ගත්තේ නැහැ කියලා ඔප්පු කරන්න ෆෝන් එක හොයන්න යනවා. ඒත් මේ වෙලාවේදී ඇත්තටම වරුන්ට එකෙන් කෝල් ගොඩක් ගිහින් තියෙනවා දැකලා ආර්යාටත් මේක හිතාගන්න බැරුව එයා මම එහෙම ඔයාට කෝල් ගත්තේ නැහැ ඒත් මේකෙන් කෝල් ගිහින් තියෙනවා කියලා වරුන්ට අද වෙච්ච දේවලුත් එක්කම කියන්න ගන්නවා. ඒත් වරුන් කේන්තියෙන් ඉන්න හින්දා මේ කිසි දෙයක් අහන්නේ නැතුව මෙතනින් යන්න යනවා. කොමරේ එදාරෑත් මේ වරුන් එයාගේ වීඩියෝ එකක් එඩිට් කරන අතර දොර වැහිලා ගිහින් කලින් වගේම ආර්යා ඉන්න පැත්තට කවුරු හරි යනවා. හැබැයි මේ වෙලාවේදී ආර්යාටත් ඒක තේරිලා එයා බය වෙලා වරුන්ට ආයෙමත් මේ හොල්මන් ඉන්න මාතෘකාව ගැන කියන්න ගන්නවා. ඒත් වරුන් මේ වෙලාවේ ආර්යාට එහුම්කන් දෙන්නේ නැතුව හොඳටම බනින්න ගන්නවා. ඒ නිසා ඉතින් දැන් වෙන කරන්න දෙයක් නැතිකමට ඊළඟ දවසේ ආර්යා එයාගේ යාළුවගෙන් උදව්ව අරගෙන මෙහේ ඇත්තටම ආත්මයක් ඉන්නවද කියලා හරියටම කන්ෆර්ම් කරගන්න හදනවා. නිකන් ඔයිජා වගේ ගේම් එකකින්. ඒ කියන්නේ මේ වෙලාවේ යාළුවා රවුමක් ඇඳලා ඒක ඇතුළේ ඉඳන් මෙහේ ආත්මයක් ඉන්නවද කියලා කීප වතාවක්ම අහලා ආත්මයට කතා කරලා ඔයාට මොනවද ඕන කියලා අහන්න හදද්දිම මෙහේ අද්භූත දේවල් එක දිගටම වීගෙන වගේ ආවත් එකපාරට වරුන්ගෙන් කෝල් එකක් ඇවිත් මේ රවුම යාළුවගේ අතින්ම කැඩිලා යනවා. ඇත්තට මේක කැඩෙන්න හොඳත් නෑලු. ඒත් ඉතින් දැන් වරුණු තෙන්න යන නිසා මේ යාළුවා මෙහෙම මුකුත් අවුලක් නෑ වගේ කියලා ගෙදර යනවා. හැබැයි ගොඩක් දකින්නේ නෑ ගෙදර දොරවල් ජනේල ඔක්කොම ලොක් කරලා තියෙද්දි මීටිපන්දම නිවෙන එක. ඊට පස්සේ ඉතින් ඊළඟ දවසත් එනවා. කොමර ඉතින් මේ දවසේ ගෙදර වැඩ කරන වැඩකාර ගෑනු කෙනා ගෙදර ඔක්කොම වැඩ කරලා වොෂින් මැෂින් එක චෙක් කරන්න යද්දී ඒක ඇතුලේ පොඩි ළමයා ගිහින් හිර වෙලා කැරකි කැරකි ඉඳලා මැරෙනව දකින මෙයාට මේක හිතාගන්නවත් බෑ. ඒ කියන්නේ ඇත්තට මේ ළමයාව හරි අද්භූත විදියට ඒක ඇතුළට ගිහිල්ලා හිර වෙලා මැරෙනවා. කොමර ඊළඟට ওই සිද්ධිය පත්තරවලත් යන්න අරන් ළමයාව ඕනකමින් වොෂින් මැෂින් එකට වැඩ කරන ගෑනු කෙනා දාලා මරලා කියලා එයවත් පොලිසියෙන් අරන් යනවා. ඊට පස්සේ ඊළඟ දවසේ මේ වෙච්ච සිද්ධියක ගොඩක් අවුල් වෙලා ඉන්න ආර්යා භූතාත්ම පිළිමදව අධ්‍යයනය කරන ටිකක් ජනප්‍රිය ප්‍රොෆෙසර් කෙනෙක්ව හම්බෙන්න යනවා මේ පැටලැවිල්ල එයාට කියලා විසඳ ගන්න. ඒත් මේ වෙලාවේදී මේ ප්‍රොෆෙසර් වරුන් වගේම තමයි මුලින්ම කතා කරන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට මිනිස්සු අද්භූතයි කියලා හිතන දේවල් වල ඇත්තටම අද්භූත දෙයක් නැහැ. ඒවා මිනිස්සු හදාගත්තු දේවල් කියලා තමයි එයා කියන්නේ. එතකොටම ආර්යා එයාගේ සම්පූර්ණ විස්තරය කියලා අපේ ගෙදර තමයි අර ළමයක වොෂින් මැෂින් එකේ ගිහිල්ලා හිර වෙලා මැරුණා කියලා ඒ න්ියුස් එකේ තියෙන න්ියුස් පේපර් එකත් පෙන්නුවම මේ ප්‍රොෆෙසරත් ආර්යගේ ගෙදරට ගිහින් මේක ඇත්ත නැත්ත හොයන්න ඕන වෙනවා. ඒ අතරම අපිට පේන්නනවා දැන් මේ වෙලා තියෙන දෙයට සැරින් සැරේ පොලිසියනොත් මේගොල්ලන්ගෙන් කට උත්තර ගන්න එනවා. ඊළඟට ටිකකින් මේ වෙලාවෙම ආර්යා ප්‍රොෆෙසරවත් ගෙදරට එක්කන් ඇවිත් වරුන්ටත් යව අඳුන්වලා දෙනවා මෙයාට අපිට උදව් කරන්න පුළුවන් කියලා. ඒත් මේ වෙලාවේදී වරුන් ආර්යව එළියට එක්කන් ගිහින් මේ මොකද්ද කරන්න කියලා යාගෙන් අහන්න පටන් ගන්නවා. මොකද වරුන් මේ වගේ දේවල් වලට කැමති නෑ. ඒත් මේ අතර ප්‍රොෆෙසර් ගේ ඇතුළට වෙලා එහි තියෙන එක එක දේවල් බල බල ඉද්දී මෙයාලා දෙන්නගේ බිඳුණු ෆොටෝ එක යා දකින්නවත් එක්කම කාමරේ පැත්තෙන් ඔටෝම සින්දුවක් ප්ලේ වෙන්න ගන්නවා. ඒ නිසා මෙයා ඒ පැත්තට යන්න ගන්නවත් එක්කම ආර්ය කොහොම හරි වරුන්ව ප්‍රොෆෙසර් එක්ක කතා කරන්න කැමති කරගන්නවා. හැබැයි දැන් මේ ප්‍රොෆෙසර් සද්දෙන කාමරයට ගිහින් එහෙ මේ සින්දුව ප්ලේ වෙලා තියෙන ඩිවයිස් එක නවත්තලා දාලා එයාගේ මනස එක්තැන් කළා මෙහි මොකක් හරි බලවේගයක් තියෙනවද කියලා බලන අතර එයා ඇත්තටම මේ ආත්මයක් ඉන්නවා කියලා තහවුරු කරගන්නවා. හැබැයි මේ වෙලාවෙම ආර්යත් මෙතනට ආපු හින්දා ප්‍රොෆෙසර් එයාලත් එක්ක කතා කරන්න ආයෙමත් එළියට යනවා. ඉතින් මේ වෙලාවේදී ප්‍රොෆෙසර් එයා දැකපු දේ අනුව ඇත්තටම මේ ගෙදර ගෑනු කෙනෙක්ගේ ආත්මයක් ඉන්නවා කියනවා වගේම එයා දරුණු විදියට මැරලා තියෙන හින්දා ගොඩක් කේන්තියෙන් ඉන්න කියලත් කියනවා. ඒත් ඉතින් මේ සැරිසරණ ආත්මේ මේ ගෙදර මැරෙන කෙනෙක් නෙමෙයි කියලා ප්‍රොෆෙසර් කිව්වම ආර්ය අහනවා ඇයි එහෙනම් එයා අපිට කරදර කරන්න කියලා. එතකොටම ප්‍රොෆෙසර් කියන්නේ එයා එන්නේ වරුන්ගේ පස්සෙන් එයා දැන්ටමත් වරුන්ව මරන්නයි හදන්නේ කියලා. ඒත් ඉතින් මේ වෙලාවේදී ආර්යා වරුන් අපි ඉක්මනට මේ ගෙදර දාලා යමු කිව්වත් ප්‍රොෆෙසර් කියන්නේ එහෙම කරලා වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ ගෙදර නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕගොල්ලන් කොහෙ ගියත් එයා වරුන්ගේ පස්සෙන්ම එයාව මරන්න එනවා කියලා තමයි එයා කියන්නේ. ඊළඟට මේ ආර්යා ප්‍රොෆෙසර්ව ගොඩක් විශ්වාස කරන හින්දා මේකට අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා ඇහුවම ප්‍රොෆෙසර් කියන්නේ අපි යාට යගේ ලෝකෙට යන පාර පෙන්වන්න ඕනේ. ඒත් ඊට කලින් මේ සාරිකා කියන්නේ කවුද කියලාත් අපි හොයාගන්න ඕනේ කියලා තමයි එයා කියන්නේ.
ඒ කියන්නේ ඇත්තට මේ ආත්මේ නම තමයි සාරිකා කියන්නේ. ඊට අමතරව යාට වරුණ්ගේ මොනවද ඕන කියලාත් අපි හොයාගන්න ඕන කිව්වම වරුණ්ට කේන්ති ගිහින් මේ කතාව නවත්තලා ප්‍රොෆෙසර්ව එලව ගන්නවා. හැබැයි ප්‍රොෆෙසර් යන්න කලින් ආර්යට කතා කරලා ඔයාට හදිසියක් වුණොත් ඉක්මනටම කතා කරන්න කියලා එයාගේ සහායකයෙක්ගේ නම්බර් එකකුත් දීලා තමයි යන්නේ. ඉතින් කොමාරි එදාරෑත් වරුණ් එයාගේ වීඩියෝ එකක් එඩිට් කරන අතරේ ආර්ය වොෂ්රූම් එකට ටිකක් යනවා. ඊට පස්සේ ටිකකින් වරුණ් නිදා ගන්නවම ආර්ය ටිකක් වෙනස් වෙනා වගේ වරුණ්ට ක්ලෝස් වෙන්න හදනවා. ඒත් මේ වෙලාවේදීම ආර්ය වොෂ්රූම් එකේ ඉඳන් එද්දී එයා දකිනවා එයා වගේම තව කෙනෙක් වරුණ් ගාව ඉන්නවා. එතකොටම තමයි වරුණ්ට තේරෙන්නේ මෙච්චර වෙලා එයා එක්ක ඉඳලා තියෙන්නේ අර මැරිච්ච කෙනාගේ ආත්මය කියලා. හැබැයි ටිකකින් ඒ ආත්මය අතුරුදහන් වෙලා ගිය ගමන් මේ දෙන්නම එළියට ඇවිත් කාර් එක ඇතුළේ ඉඳන් මේ සම්බන්ධයෙන් කතා කරනවා. මෙතනදී තින් වරුණ් එයා ආර්යට කියලා නැති එයාගේ අතීතයේ කතාව කියනවා. ඒ තමයි ඉස්සර මේ වරුණ් ඉඳලා තියෙන ටිකක් දුෂ්කර ගමක. මේ අපිට පෙන්නන්නේ වරුණ්ට අවුරුදු 13 දී කතාවක්. ඇත්තටම කලින් සැරින් සැරේට වරුණ්ට වික්‍රම් කියලා කෙනෙක්ගෙන් කෝල් ආවනි. ඉතින් එයා තමයි වරුණ්ගේ අයියා. මේ දෙන්නදින් ලොකු සහෝදර බැඳීමකින් තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලන්ගේ තාත්තා ගොඩක් ආත්මార్థකාමී මිනිසුන්ගේ ඉඩම් බලෙන් අයිති කරගෙන ගෑනු ළමයින්ටත් කරදර කරන ජාතියේ කෙනෙක්. හැබැයි කාලෙ ගත වෙද්දී ගමේ මිනිස්සු වරුණ්ලගේ තාත්තර විරුද්ධව දරුණු ආකාරයෙන් එක එක දේවල් කරන්න ආරං. ඒ නිසා එයා ඒ දේවල් ටික විසඳ ගන්න උදව් ගන්න මේ ගමේ අය මායාකාරී කියලා හඳුන්වපු ගෑනු කෙනෙක් ගාවට ගිහින්. ඉතින් ඒ මායාකාරී කියලා හඳුන්වපු ගෑනු කෙනාට පවුල කෙනෙක්ට කියලා ඉඳලා තියෙන එයාගේ දුව විතරයි. ඉතින් කොමාරි මේ මායාකාරී වරුණ්ලගේ තාත්තගේ අවශ්‍යතාවය ඉටු කරලා දීලා. හැබැයි ආ ඒ වෙනුවෙන් වරුණ්ව එයාගේ දුවට කසාද බඳවන්න ඕනේ කියලා. මොන වුණත් ඒකට වරුණ්ගේ තාත්තත් කැමති වෙලා. ඒත් වරුණ්ගේ අම්මා වගේම වරුණ්ලත් ඒකට කැමති වෙලා නැහැ. ඒ නිසාම වරුණ්ගේ අම්මත් මැරිලා. හැබැයි අවසානයේ පුරපසලොස්සක දවසක අමුතු චාරිත්‍රයක් එක්ක වරුණ්ට මේ මායාකාරීගේ දුව විදිරින්න මේ අමුතු හැසිරීමක් තියෙන ගෑනු ළමයාව කසාද බඳින්න වෙලා. ඒත් වරුණ් එයාට ඉන්න කොහෙත්ම කැමති වෙලා නැහැ. වරුණ්ලා යන හැම තැනකටම වගේ මේ සාරිකත් එන්න පටන් ගන්නවා. ඉතින් මෙයා තමයි සාරිකා කියන්නේ. හැබැයි මේක මෙගොල්ලන් හැමෝන්ටම එපා වෙලා වගේම එක දවසක් වරුණ්ගේ අයියා වෙන වික්‍රම්ගේ ගෑනු ළමයා බයිසිකලේ පැදන් එදියාව අල්ලගෙන වරුණ්ගේ ඉස්සරහම යව රේප් කරලා වගේ මරලා දානවා. ඒත් වරුණ්ට සාරිකාව බේරගන්න හොඳම අවස්ථාව තිබුණත් එදා යා හොඳම බය වෙලා මේ ගමෙන් නගරයට පැනලා ගිහින් එදායින් පස්සේ ආයේ මේ වෙනකන් යා ගමට ගිහිල්ලා නැහැ. වරුණ් එදා ඉඳන් තමයි යාගේ ජීවිතය අලුතෙන් පටන් අරන් තියෙන්නේ. ඒත් ඉතින් එදා ඉඳන් වික්‍රම්ට නම් ගොඩක් ප්‍රශ්න ඇති වෙලා කීප සැරයක්ම යාට හිරෙත් යන්න වෙලා. ඒ වගේම දැන් දවස් දෙක තුනකට කලින් වික්‍රම්ගෙන් ආපු කෝල් එක කාන්ස කරාම තමයි වරුණ්ට දැනගන්න ලැබිලා තියෙන්නේ එයාගේ අයියා වෙන වික්‍රම් මැරිලා කියලා. ඇත්තටම ඉතින් වික්‍රම් වරුණ්ට කොච්චර කතා කරන්න උත්සාහ කරත් එයා කතා කරලා නැති නිසා වික්‍රම් එයාගේ ගෝලයෙක්ට මැරෙන්න කලින් කියලා සාරිකා ආයෙමත් ඇවිත් කියලා වරුණ්ට කියන්න කියලා. ඉතින් ඒකෙනාගෙන් තමයි වරුණ්ටත් මේ දේවල් දැනගන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් ඉතින් වරුණ් කියන්නේ මෙච්චර කල් එයා සාරිකා මැරිලා කියලා හිතුවට සමහර විට යාගේ අම්මා එයාව ජීවත් කරලා වෙන්නත් පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ එදා සාරිකා මැරිලා නැහැ. දැන් ඉතින් වරුණ් මේ සම්පූර්ණ කතාව ආර්යට කියලා ඊළඟ දවසේ උදේම ආර්යට යාගේ තාත්තලාගේ ගෙදර යන්න වරුණ් ටිකට් බුක් කරනවා. ඒත් ඉතින් ආර්ය ඒකට කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ ඕනම ප්‍රශ්නයක් අපි දෙන්නම එකට ඉඳලා විසඳගමු කියලා. කොමරි ඔන්න ඉතින් එදා රෑම ප්‍රොෆෙසර් මේ ගෙදරට ඇවිත් කරන්න ඕන දේ අදම කරන්න ඕන කියලා මේ දෙන්නම කැමති කරගන්නවා මේ ආත්මයේ පළවාහරණ වැඩේට. ඊට පස්සේ දැන් මේ ප්‍රොෆෙසර්ගේ යාළුවෙක් වෙන ආත්ම එළවන කෙනෙකුත් මෙහෙට ගෙන්න ගන්නවා වරුණ්ගේ ශාරීරියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සාරිකාගේ ආත්මය එළවන්න. ඉතින් මේ වෙලාවේදී මෙගොල්ලන් වරුණ්ව පුටුවක ගැට ගහලා එයාගේ කකුල් දෙක දෙපැත්තේ වැලි සහ වතුර විදිහට බෑග් දෙකක් ගැට ගහනවා. මේ වතුර වලින් ඔයාට ඒ ලෝකෙට යන්න පුළුවන්, ඒ වගේම වැලි වලින් අපේ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා ඔයා ඉන්නවා කියලා. කෙලින්ම කිව්වොත් මේ ආත්මය මෙගොල්ලන් පළවාහරින්න හදන්නේ වරුණ්ගේ මනස පාවිච්චි කරලා. ඊළඟට මේ ප්‍රොෆෙසර්ගේ සහායකයා වරුණ්ට කරන්න ඕන දේවල් පැහැදිලි කරලා ආර්යට කියනවා මෙතන මොන වගේ භයානක දේවල් වෙන්න ගතත් අවධානය නම් වෙනස් කරගන්න එපා කියලා. මොකද ඊට පස්සේ දැන් මේගොල්ලන් මේ ආත්මයේ පළවාහරණ වැඩේ පටන් අරගෙන වරුණ් එයාගේ මනසෙන් වෙනම තැනකට යවනවා සාරිකාගේ ආත්මය නවත්තන්න. ඒත් මෙතනදී වරුණ්ට වික්‍රම්ගේ ආත්මෙත් බලාගන්න පුළුවන් වෙනවත් එක්කම අර මායාකාරී බෙල්ලේ වැලදාගෙන මැරලා කියලා වරුණ්ට බලාගන්න පුළුවන් වෙනවා. හැබැයි මායාකාරී මැරෙන්න කලින් එයා සාරිකාව අවුරුදු ගාණක් ජීවත් කරලා පස්සේ යව අනිත් අයගෙන් පලිගන්න ආත්මයක් බවට පත් කරන්න මේ මායාකාරීම තමයි යව මරලා තියෙන්නේ. හැබැයි සාරිකා ඒ විදිහට පලිගැනීමේ ආත්මයක් වුණාම එයා මුලින්ම මරලා තියෙන්නේ එයාගේ අම්මව, ඊළඟ වික්‍රම්ව. ඇත්තටම මූවි එක පටන් ගනිද්දිම අපිට පෙන්නලා තියෙන්නේ මායාකාරී සාරිකාව මරණ එක. කොමෙන් කොමරි අවසානට මනසින් වෙනම ලෝකයකට ඇවිත්ින වරුණ් ආයෙමත් මැරෙන සාරිකාව බලන්න හැදුවම එතන යා නෑ. ටිකකින් එකපාරටම වරුණ් ආයෙ හරි සිහියට එනවා වගේම වරුණ්ගේ ඇඟෙන් දැන් සාරිකා මතුවෙන්න පටන් අරන් මෙතන ලොකු විනාශයක් වෙන්න පටන් ගන්නවා. ඒත් මේ වෙලාවේ ප්‍රොෆෙසර්ගේ මේ සහායකයා ලොකු ෆයිට් එකක් දීලා
ලොකු දේවල් ටිකක් කරලා අවසානට කොහොම හරි ප්‍රොෆෙසර් එක්ක එකතු වෙලා වරුණ ඉවරයක් කරන්න එයාගේ ශරීරයත් එක්කම සම්බන්ධ වෙලා ඉන්න සාරිකාගේ ආත්මය පළවා හරිනවා. කොහොමද දැන් වරුණටත් බේරෙන්න පුළුවන් වුණේකට ආර්යට වගේම හැමෝටම කොටා සතුටුයි. මේ වෙලාවේදීම ප්‍රොෆෙසර් කියන්නේ සාරිකාගේ ආත්මයට අවශ්‍ය වෙලා තිබිලා තියෙන්නේ එයාට කරදර කරපු අයව ඉවරයක් කරලා දාන්න. ඉතින් එයා ඒ අයව ඉවරයක් කරලා නිසා ආයෙමත් සදහට එන්නෙම නැති වෙයි කියලා තමයි මේ ප්‍රොෆෙසර් කියන්නේ. දැන් ඉතින් මේ දෙන්නම එකතු වෙලා මේ ප්‍රොෆෙසර්ටයි එයාගේ සහායකයරයි ස්තුති කරන ගමන් ඒගොල්ලන්ගේ ජීවිතය අලුතෙන් පටන් ගන්න හදනවා. කොමර ඊළඟ දවසේ ආර්යට ප්‍රොෆෙසර්ගේ කරාම්බුවක් වැටිලා තියෙනව හම්බ වෙලා එයා එක දෙන්න යනවත් එක්කම වරුන් වොෂ්රූම් එකේ ඉදී අර දෙයක් මතක් වෙනවා. ඒ තමයි යැත්තර මෙදා සාරිකාට කරදර කරලා යව මරන්න හදලා තියෙන වික්‍රම් නෙමෙයි. ඒක කරලා තියෙන්නේ මේ වරුන්ම තමයි. ඔය අතරම අනිත් පැත්තෙන් අපිට පෙන්වන මේ ප්‍රොෆෙසර් එයාගේ වැටසරහනකදී කියනවා නපුරු ආත්ම හැමදෙසෙම යට උන වැරද්ද. එහෙම නැත්නම් එයාගේ අරමුණ ඉටු වෙනකම් මේ ලෝකේ අතහැරලා යන්නේ නැහැ කියලා. ඊළඟට ආය අපිට වරුන්ව පෙන්වනවා. දැන් ඒ කිව්ව විදිහටම වරුන් වොෂ්රූම් එකෙන් එළියට ආවම සාරිකාගේ ආත්මය ආයෙමත් මෙහෙට ඇවිත් ඉන්නවා වරුන් දැකලා එයා හොඳටම බය වෙනවා. ඊට පස්සේ වරුන් ඔයා තාම ගියේ නැද්ද? ඔයාට මගෙන් මොනවද ඕන කියලා අහන්න ගන්නවත් එක්කම වරුන්ව චාරිකාගේ ආත්මය මේ බිල්ඩින් එකෙන් පහළට වට්ටලා මරලා එයාගේ සම්පූර්ණ පලිය අරගෙන යන්නම යනවා. අපේ අද කතාවත් ඉතින් ඔන්න ඔය විදියට එන් වෙලා යනවා. ඉතින් අද කතාව ගැන ඔයාගේ අදහස මොකද්ද කියලා අනිත් අයට පේන්න පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකට අලුත් මේ වගේ videos බලන්න කැමති යාළුවෙක් නම් වඩ බලන් අපේ channel එක subscribe කරලා දැන් video එකට like එකකුත් දාලා ඔයාගේ එක යාළුවෙක්ට හරි මේ video එක share කරන්න. එහෙනම් මේ වගේ තවත් ලස්සන video එකකින් set වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝන්ටම සුබ දවසක්.